අයිබෝවන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අප සොසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයට අයත් වෙන මිමන ප්‍රේමතිලකයන් විසින් රචනා කරන ලද අඩසඳ පද්‍ය පන්ති පිළිබඳව. එසේනම් මේ අඩසඳ කොළඹ දෙතිය කවි පරපුරෙහි ඇති විශේෂත්වයකි. ඒ යුගයේ කවියේ ඇති විවිධත්වය ආකෘතිය භාෂාව සෑම අධ්‍යක්ී මතින්ද ඇති විවිධත්වය. මීමන ප්‍රේමතිලක විසින් රචනා කරන ලද උපයුක්ත පද්‍ය පන්ති තුලින්ද මේ බව මනාව වටහා ගත හැකි. කවියාගේ උවමනාව සබහ සෞන්දර්ය ගැන කවි ලිවීම නොවන බවත් ශුංගාර රසයේ ඉස්මතු කිරීම කවියාගේ මුඛ්‍ය අභිලාෂය වන බවත් පැහැදිලියි. අඩසඳ විවිධ කාන්තාවන්ගේ අංගපසක සමග සම්බන්ධ කරමින් පද්‍ය නිර්මාණය වී ඇති ආකාරයෙන්ම එය පැහැදිලි කරගත හැකි. බොහෝ විට මෙහි ඇත්තේ සෙව්වරකි. සාම්ප්‍රදායික උපමා රූපක හා සංකල්ප වලින් කවිය යුක්තය. එහි නූතනයේ අප විඳින සාමාන්‍ය කවියකට වඩා මෙහි විශේෂත්වයක් දැකිය හැකිය. මේ සුණු කුසුම් රොන් මුසුනල සුවතන වී මේ දුණු රැගෙන එයිමා අභියස මලවේ. වාවනු නොහැක නැතිවද ගී හඬ කුරවි පායනු මැනවේ අඩසඳ පාහියනු මැනවේ. පැරණි කවි සමයෙන් ලත් ආභාෂය කවිය පළමු පාදයෙන් දැනවීය. ආයාශයෙන් කවියට නගන ශුංගාරය දෙවෙනි පාදයෙන්ද පැහැදිලිය. කවුලා හඬ නැගීම ගැටලුවක් ඇත්තේ කවියාගේ සිතෙහි පහළ වූ ශුංගාරය නිසාය. වාවනු නොහැක යන යෙදුම තුළ ඔහුගේ සිතෙහි පහළ වූ ශුංගාරය කොතෙක්ද යන්න වටහා ගත හැකි. කාන්තාවකගේ උඩු තුළ පිරිමින්ගේ රාගයේ අවස්තන නාදළු වැනි රක්ත වර්ණ බව පැරණි කවියේ හමුවන ප්‍රබල ඉගැන්වීමකි. මෙහි ඒ සංකල්පයේ වෙනස් ආකාරයකින් දකි එහි අමෘතය ඉඳු කලක් වැනි. කොතෙක් ආකර්ෂණීයද යන වග එයින් ප්‍රකාශ වන්නේද කියොහොත් අඩසඳ ඊට සමබැවින් එය ප්‍රතිමාවකට යොදා රැගෙන පැමිණෙන බව ආයාචනා කරන්නේ ශුංගාරයේ විදීමේ ආශාව නිසාය. කතා ප්‍රබන්ධ කරලීමෙහිලා මීමන ප්‍රේමතිලකයන් දක්වන කෞශල්‍ය මෙහිලා සැලකී යුත්තකි. පටු නළල් තලාවකට ඊශ්වරයා නොකමැතිය. මෙහිදී නළල් තලාවක හා සමචන්ද්‍රයා පැමිණෙන්නේ සැඟවිලාය. ඔහුට සැඟවෙන්නට ඇති එකම ස්ථානය වලාකුළු සමූහයයි. වලාකුළු සමග මුසු වූ චන්ද්‍රාලෝකය අමෘතය බහාලූ ගොටුවක් ලෙසය කවියා දකින්නේ. කවිය යනු යථාර්ථවාදී නිරූපණයක් නොවේය. කල්පනා ලෝකයේ තුළද පාඨකයා ප්‍රමෝදයට ලක් කළ හැකි බව පහත කවියෙන් පැහැදිලි කරගත හැකිය. පටු නළල කට දැල සිහු ඉස කරන නිසා ගොටුවක අමා බහමින් වෙල වියන වසා තුටුකර ඔහුව අපවැනි අය ගැනම අසා බටුවැනි ඔබත් ලොව පැවතුන අඳුර නසා යන කවියෙන් ඒ බව පැහැදිලිය. සඳ හුදෙක් නළල් තලාවක්ම නොවේ. කලාවෙන් සපිරි සඳක්ය. එකී සඳ අනංගයා විසින් මවන ලද්දකි. පුරුෂයෙකු තුළ කාමෝද්දීපනයේ ඇති කිරීමට ඒ හැඩේ හා වර්ණයේ සමත් බව කවියා කියයි. සැලලහිණ සංදේශයේ ජයවර්ධනපුර වැනුමෙහි අපට හමුවෙන කලා සපිරි සිසිවත වන මන කලාවන් යන කාව්‍ය සංකල්පය කවියා ඇසුරු කළ බව පැහැදිලි. ඔහු අඩසඳ අතිශයෝක්තියට නගා වර්ණනා කරන්නට නැවත නැවත පෙළඹේ. මගේ සුන්දරියගේ කන අභරණ ඉහත තැනෝ සාමාන්‍ය ගැහණියක පළඳී කර්ණාභරණයක් ලෙස නොව දිව්‍ය කාන්තාවක විසින් පළඳි කර්ණාභරණයකට උවම් කිරීමෙන් මතුවන අරුත් ප්‍රබලය. ඕර්ණ පයෝදර රන් තැඹිලි ගෙඩියක් නිසා පෙනුමෙන් හා වර්ණයෙන් පරාජයට පත්විය. මේ සඳහා වියරු වුණ සොරබුන් පෙති පෙති කොට රන් තැඹිලි ගෙඩිය කපා දැමුවේ ආවේගය නිසාය. කපාදමු රන් තැඹිලි ගෙඩියක ඇස්සක් මෙන් මෙවර කවියා සඳෙහි හැඩය දකි. රන් තැඹිලියක ඇස්සක් නුඹ පතිත විනි ඉන් ඔබ මැවුණු බව කවියා හොඳට දනි. ඉමහත් වැයමෙන් ශුංගාර රසය අවස්සනු වෙනුවෙන් කවියා දරන ප්‍රයත්නය ඉතාමත් පැහැදිලිය. තවත් විටක චන්ද්‍රයාගේ හැඩය ස්වර්ණමය දෑකැත්තකට උපමා වෙයි. සුරූපී ගැහැණුන්ගේ මුව නිලුම් වැනි නිසා සුන්දර සුරබුන් අවතක්ෂේරුවට පත්විය. එහෙයින් නිලුම් වණියම ඔහු කපා දැමූහ. ඒ කපා දැමීමට භාවිතා කළ දෑකැත්තමෙන් කවියා විටක අඩසඳ දකි. රූමති යන්ගේ මුව තඹරට පෙරද යති දෑකැති හදමු කපනට සරවණේ නිති. මේ ගති යකින් සුරඹුව සුර ලොවේහි ඇති පාතති ඔබව හැඩහුරුකම ගැනද සිටි. යන කවියෙන් ඒ බව පැහැදිලිය.
මෙති කවිය තුල පැවති ඒකාකාරී බව මිදී අසංයත කවි සංකල්ප වෙනුවට පරිසරෙහි පරිසරෙහි මැදියම් රේ උතුරා යන ශාන්ත බව සිහිල් බව අවසන් කවියෙන් පාඨකයාට දනවයි රැටත් වදුළු වල තුරුකොළ විජිනිපතින් මීකත් තොමෝ මදුනලදී ඔබගේ ගතින් ආනිත් ගිමන් නිවමින් ඇති හේනි ඉතින් බීමත් වන්න කුමුදක රස කිරණ විතින් තුරුකොළ විජිනිපත් වැනි රූපක මේකත් තොමෝ වැනි අචේතනික වස්තුන් සචේතනිකත්වයට නැගීම කවිය තුල මෙතෙක් අන්තර්ගත වූ ඒකාකාරී කවි සංකල්ප බැහැර වූ අවස්ථාය සාම්ප්‍රදායික සාම්ප්‍රදාය බිඳ දමා පැරණි කවියද නව්‍යත්වයට ගලපා අස්පර්ශ ලෝකයේ විග්‍රහ කළ මේ කවිය ආනන්දේ මිස ප්‍රඥාවාදී නිර්මාණයක් නම් නොවේය।